අයිබෝන් ස්වාධින් රෝපණයේ සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයෙන් පුවත් සිරස්තල සියදිවි නසාගත් තරුණේකුත් කොරෝනා මරණ ලයිස්තුවට 5000ක් සුවය ලබයි ඇන්දිරියේ ඇති තැන්වලට දැඩි කොන්දේසි මත අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදන්න අවසරයක් කොරෝනාවට මුහුණ දෙන්න මහා භාණ්ඩාගාරයත් සූදානම් කෙරේ සිව් වසරක දේශපාලන විප්ලවයකින් ලෝක ඉතිහාසයට එක් වූ නෙළුම් පොහට්ටුව විදේශගත ශ්‍රී ලාංකිකින්ගේ ඉඩම් හොර ඔප්පුලියා අත්පත් කරගත් වංචාවකුත් හෙළිවේ දීපවාලී උත්සව සමයේදී කොරෝනාව ඉන්දියාව කලබන ලකුණු මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා ගියා ඒ අද දිනේ තවත් ආසාදිතයන් 344 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි මේ අතර අද දිනේ තවත් ආසාදිතයන් 164 දෙනෙකු මෙරටින් හඳුනා ගෙනුණා මෙදක්වා අපේ රටින් වාර්තා වී තිබෙන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 11000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතරේ 4900කට වැඩි පිරිසක් වාසනාවන්ත වෙලා තිබෙනවා සුවය ලැබලා නැවතත් තමන්ගේ නිවෙස් බලා පිටත් වෙලා යන්න. ඒත් එක්කම නිරෝධායන මධ්‍යස්ථාන 45ක 4000කට අධික පිරිසක් තවදුරටත් නිරෝධායන විමින් සිටින බව තමයි සෞඛ්‍යංශ ප්‍රකාශ කරන්නේ. මෙතරතුරුත් එක්ක අපි අදත් සූදානම් අපේ රටේ COVID-19 අලුත්ම තත්ත්වය විමසා බලන්න. අද දින තුල මෙරටින් කොරෝනා ආසාදිතින් 164 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් ආසාදිතින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද සෙසු 121 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්මලෙන් හා පැලියගොඩ මත්සේ වෙළඳපොළ කොවිඩ් පුකුරේ ආශ්‍රිතින් බවද සෞඛ්‍යංශ සඳහන් කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 11224ක්. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ තවත් 344 දෙනෙකු අද දිනේ රෝහල් වලින් පිටව ගියා. ඒ සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 5249ක් බවට පත් වුණා. තවත් කොරෝනා ආසාදිතින් 5953 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවින් සිටින අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින සංඛ්‍යාව 389ක් බවයි වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ. ඊයේ දිනේදී 21 වන කොවිඩ් ආසාදිත මරණය වැලිසර ලය රෝහලින් වාර්තා වුණු අතර 22 වන මරණය වාර්තා වුණේ පානදුර රෝහලින්. එම ප්‍රදේශයේම පදිංචි කරුවෙක් වූ 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති අතර ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතෙකු බවට තහවුරු වියතැයි වසංගත රෝග විද්‍යාංශය තහවුරු කළා. එම ඊයේ සිදු වුණු මරණයක් අපි වාර්තා කළාද මේ මරණය ඇත්ත වශයෙන්ම සියදිවි නසා ගැනීමක් නමුත් මරණයෙන් පසු සිදු කරපු PCR පරීක්ෂණ මගින් මොහුට COVID-19 ආසාදිතයෙක් බවට අපි හඳුනාගත්තා ඒ නිසා අපි ඒ වාර්තා කළා මේ COVID-19 රෝගය නිසා ඍජුවම සිදුවෙච්ච මරණයක් නෙවෙයි නමුත් COVID-19 ආසාදිතයෙක් බැවින් අපි එය ජනතාවට ප්‍රකාශ කළා මේ වගේ මරණයක් සිදු වෙලා තියෙනවායි කියලා මෙවැනි විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වා කින යන ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයන් 61955 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුල පුද්ගලයන් 4039 දෙනෙකු තවමත් නිරෝධායන වෙමින් සිටින බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසන්නේ. නිවාසවලම නිරෝධායන ලක් කර සිටින පිරිස් හොර රහසේ නිවසින් පිටව යන බවට පොලිසියට වාර්තා ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. අද දිනේදී තීරණයක් ගන්නු ලැබුවා මෙම නිවෙස් අසල බුද්ධි නිලධාරීන් යෙදවීමට ආසන්න ප්‍රදේශවල ඒ වගේම මෙම බුද්ධි නිලධාරීන් විසින් සිවිල් ඇඳුමින් සැරසී මේ කටයුතු අධීක්ෂණය කරනවා මීට අමතරව පළාත් පාලන ආයතන ග්‍රාම නිලධාරීන් වැනි අයගේ සහයත් මේ සඳහා ලබා ගැනීමට ඔබ නිරෝධායනය කරලා තියෙනවා නම් ඔබගේ gedara දැන්වීමක් අලවලා තියෙනවා නම් කිසිම හේතුවක් මත ඔබ එම නිවසෙන් එම පරිශ්‍රයෙන් පිටතර පැමිණෙන්නට එපා ඒ වගේම එවැනි පරිශ්‍රයකට ඔබේ ඥාතියෙක් හිතමිත්‍රයෙක් වෙන්න පුළුවන් මේ පරිශ්‍රයේ නිරෝධායනය වෙන්නේ ඔහු බලන්න යන්න එපා මේක ඉතා දැඩිව අපි මතක් කර දෙනවා යම් හේකින් මේට පටහැනිව කටයුතු කළොත් නිරෝධායනය වෙන අය හෝ ඔවුන් බලන්න යන අය ඒ අයට විරුද්ධව ඉතාම දැඩිව නිරෝධායන ආක්ෂා පනත සහ අදාළ ගැසට් පත්‍රයේ රෙගුලාසි යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා
නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශයක් නිකුත් කර තිබෙනවා. දැනට රට තුල පවතින තත්ත්වය ඇලර්ට් ලෙවල් 3 ලෙස සැලකෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. එම නිසා ඩ්‍රීම් වලට දැඩි ලෙස අනුගතව ක්‍රියා කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ්අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. තවත් වසර දෙකකට අධික කාලයක් ඖෂධයක් හෝ එන්නතක් නොමැතිව කොවිඩ් වෛරසය සමග ජනතාවට ජීවත් වීමට සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජේරුවන් බණ්ඩාර මහතා පවසනවා. මේ රෝගය පැතිරීම දරුණු විදිහට රට පුරා වෙලා කියලා ඔබට තවත් තහවුරු කිරීමට සාක්ෂි අවශ්‍ය නැහැ. ඒ නිසා ඔබ අනාරක්ෂිතව සමාජයට පිවිසෙනවා කියන්නේ ඔබ ගෙදර ගිනියන්නේ COVID-19 දරුණු වෛරස් ආසාදනයක් වෙන්න පුළුවන්. හැදුනොත් බෙහෙතකුත් නැහැ, ඉන්ජෙක්ෂන් එකකුත් නැහැ, කරන්න තරම් ලොකු ප්‍රතිකාරයකුත් නැහැ. ඒක තමයි COVID වල හැටි. පටන් ගත්ත වෛරස් එකට වැඩිය දැන් පැතිරෙන වෛරස් එක දරුණුයි. තව මාස ගානකින් මීටත් වැඩිය වෛරස් එක දරුණු වෙලා බලපාන්න පුළුවන්. වෛරස් එක දරුණු වෙන ප්‍රමාණයට අපිට රට වහගෙන ඉන්නත් බෑ, අපිට හැංගිලා ගෙවල් අස්සේ ඉන්නත් බෑ. ලෝකේ කිසි කෙනෙකුට මේ දේ කරන්න බෑ. ඒ හින්දා අපිට කරන්න තියෙන සරලම විද්‍යාත්මක ක්‍රමවේදය මාස්ක් එක නිවැරදිව දාන එක, අත්හෝදන එක, දුරස්ථභාවය. ඒ නිසා මේ සරල ක්‍රියාමාර්ග කරන්න. මේ සාමූහික වගකීමට දැන්ම අනුගත වෙන්න, එහෙම නැතුව කොවිඩ් එක හැප්පෙන්න බෑ. මේ අතර පවත්නා තත්ත්වයේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතින්ද අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. මුල් අවධියේදී රෝගීන් වාර්තා වීම වැඩි වුණේ ඉතාමත් කෙමින් කෙමින්. අද වෙද්දී තත්ත්වය ඉතාමත් බරපතල තත්ත්වයකට ඇවිත් තිනවා. ඉතාමත් සුළු කාලයක් තුළ විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීමත් සමග අවදානමක් නැතයි කියන්න පුළුවන් ප්‍රදේශයක් රට තුළ නැහැ. අපිට රටේ සියලුම ප්‍රදේශවල අවදානමක් මේ වෙලාවේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තියෙනවා. රටම දැක්ක ඊයේ අතිගරු ජනාධිපතිතුමා රටට ඉතා වැදගත් තීන්දුව තීරණ ගණනාවක් ප්‍රකාශයට පත් කළා. ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා වෙත අපේ විශේෂ ස්තුතියක් පිරිනවන ලැහැස්ති රජයේ වෛද්‍යාරින් සංගමයේ විදියට යනවා. මේ සියල්ලම ඉතාම වැදගත් තීරණ විදියට අපි දකිනවා. ඒ නිසා අපි ජනතාවට පැහැදිලිව කියන්නේ දැන් ඔබගේ අතේ තමයි රට කොහෙටද ගෙනියන්නේ කියලා තියෙන්නේ. අපි දැක්ක අර බස්නාහිර පළාත වැහුවට පස්සේ බස්නාහිර පළාතෙන් ඉතාම අවිධිමත් විදියට එළියට ගිහිල්ලා එහෙමින් නැතුව Facebook එකේ තමන් වීරයෙක් බව හැඟවෙන කමෙන්ට් දාපුවා හිටියා. මේ ඇඳිරි නීතිය පරද්දලා මම නුවර ගියා. ඇඳිරි නීතිය පරද්දලා මම හම්බන්තොටට ගියා කියලා දාන්න තරමට නිර්ලජ්ජිත වුණා සමහර දෙනෙක්. වගකීම් විරහිත වුණා සමහර කෙනෙක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමන යටතේ PCR පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික අංශයේ එකඟතාව පළ කළා. අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡා වෙදී මෙම එකඟතාවට එළඹ ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. පෞද්ගලික රෝහල්වල PCR පරීක්ෂණ නියාමනය කිරීම, එහි ප්‍රමිතිය වැඩි දියුණු කිරීම හා PCR පරීක්ෂණවල ධාරිතාව වැඩි කිරීම යන කරුණු ගැන මෙහිදී සාකච්ඡා කෙරුණා. අපි දන්නවා කොරෝනාව කියලා කියන්නේ භයානක වෛරසයක්. මේ වෛරසයට දේශපාලන පක්ෂපාත ભેදවත්, ජාති ආගම් ભેදවත් කිසිම විටක අදාළ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි සුවපත් රටක් වෙනුවෙන් සවිමත්ව නැගිටිමු. මේ කොරෝනාව ඉස්සරහා අපි ධීරිමත්ව මුහුණ දෙමු. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳසැල් විවෘත කිරීම වෙනුවට ක්‍රියාවට නැංවෙන භාණ්ඩ බෙදා හැරීමේ සේවාවේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින ආයතනයකට සේවා රත 15ක් පමණක් යොදා ගැනීමට අවසර ලබා දෙන බව පොලිසිය පවසනවා. මේ අතර ආයතන 102ක් සඳහා රාජකාරී හැඳුනුම්පත ඇදිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි පොලිසිය පවසන්නේ. බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන සඳුදා අලුම පහතෙක් දීර්ඝ කිරීමට රජය ඊයේ තීරණය කළා. ඇහැලීගඩ පොලිස් වසම කුරුණෑගල නගර සභා සීමාව හා කුලියාපිටිය පොලිස් වසමටද ඊයේ පැන වූ ඇඳිරි නීතිය ලබන නම්වනදා තෙක් ක්‍රියාත්මකයි. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ මීට පෙර නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ පොලිස් කොට්ටාෂවලටද ඒ තවදුරටත් ක්‍රියාත්මකයි. රාජ්‍ය ව්‍යවස්ථාපිත සංස්ථා හා රාජ්‍ය නොවන ආයතන 102ක කාර්යමණ්ඩල සඳහා ඔවුන්ගේ කාර්යමණ්ඩල හැඳුනුම්පත් ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ඊයේ දිනය තුල පමණක් නිරෝධායන ඇඳිරි නීතියේ කඩ කළ පුත්ලින් 179 දෙනෙකු හා රථ වාහන 29ක් පොලිස් පාරයට ගෙන තිබෙනවා.
මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ බෙදා හැරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවීමට කටයුතු දා තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ සිට ජූනි මාසයේ දක්වා වූ කාලය තුළ නිරෝධායන ඇඳුම් නීති ක්‍රියාත්මක වෙති බණ්ඩ බෙදා හැරීම සිදු කළ ආකාරයටම එය සිදු කිරීමටයි කටයුතු දා තිබෙන්නේ. තොංග වෙළඳුන්ට බණ්ඩ ප්‍රවාහනය සඳහා විශේෂ ක්‍රමවේදයක් යටතේ අවසර ලබා දීමට නියමිතයි. විශේෂයෙන්ම ඕනෑම සුපිරි වෙළඳසැලකට සතුස ආයතනයකට එමත් නැත්නම් එවැනි ආකාරයේ සමුපකාර ආයතනයකට එක් ආයතනයක් සඳහා ඩිලිවරි සේවා රත 15ක් පවත්වාගෙන යාමේ කොන්දේසි යටතේ එවැනි ආයතන සඳහා බලපත්‍ර ලබා දීමට තීරණය කර තිබෙනවා. ප්‍රදේශයක් තුල සතුස ආයතනය පහක් තියෙනවා නම් එයින් අදහස් වෙන්නේ ඔවුන්ට ඩිලිවරි සේවා 75ක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. යම්කිසි පිසු ආහාර සපයන ආයතන තිබෙනවා. එම ආයතනවලට එක් ආයතනයකට සේවාවන් 10ක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම යම් ප්‍රදේශයක පිහිටා ඇති ෆාමසි ඔසුසල් ඔන්ලයින් ක්‍රමයේ යටතේ බාණ්ඩ බෙදා හැරීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ තම සේවාවන් සපයන්න සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ මාර්ගයෙන් අවසර බලපත්‍ර ලබා දීම සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන යුදහමුදාපති ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා නිරෝධායන ඇඳුම් නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි. අපි මේ දින 10ක් එක දිගට අපි මේවා කරොත් පුද්ගලයන් හමුවන් නැත්නම් එක්කෙනෙක් එක්ක ගැටෙන්නේ නැත්නම් මේක මේ බස්නාහිර පළාතේ පාලනය කරගන්න පුළුවන් වුණොත් අපි මෙතන රටේ පාලනය කර ගැනීම පහසු වෙනවා. ඒකයි හේතුනේ මේ ආකාරයෙන් බස්නාහිර පළාතට පමණක් සීමා වෙන ආකාරෙමුයි. ඒත් වගේම කුරුණෑගල නගර සභා සීමාවටත් කුලියාපීටිටත් ඒ වගේම ඇහැලියගොඩටත් මේ ආකාරයෙන් මේ දින 7ක් නිරෝධායන ඇඳුම් නීති පනවන්න හේතුනේ එකම කාරණේ හින්දා. පීසා ඇනෝම් කර ස්වාගෙනීමට අපහසු ලිපින ලබා දී එම ඇනෝම් රැගෙන එන පුද්ගලයන් කොල්ලකෑමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් තලංගම් පොලිසිය සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඇනෝම් රැගෙන එන මාර්ගයේ අතරමඟ සැඟව සිටින මෙම සැකකරුවන් ඒවා රැගෙන එන පුද්ගලින්ට පහර දී පීසා සහ ඔවුන් සතු මුදල්ද පැහැරගෙන ගොස් ඇතිවයි විමර්ශනවලදී හෙළිවුණේ. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 8ක් ද සොයාගෙනු අතර තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර පවතින තත්ත්වයේ මත ලබන සඳුදා දක්වා අධිකරණ කටයුතු වලින් බැහැරවීමට රත්නපුර නීතිඥවරුන් තීරණය කර තිබෙනවා. රත්නපුර පළාත් බද මහාධිකරණ අංක 1 අංක 2 රුධිසා අධිකරණ අංක 1 2 මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ කලවාන සංචාරක අධිකරණය ඒ වගේම කම්කරු විනිශ්චය සභාව කියන සීලුම අධිකරණවල කටයුතු වලින් වැලක්ලයින්ඩ් අපි සීලු දෙනාම රත්නපුර නීතිඥ සංගමයේ තීරණයක් ගත්තා. ඒ තීරණය අපි ගරු මහාධිකරණ විනිසුරතුමාට ලිඛිතව දැනුම් දුන්නා. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලදී දුම්රියේ ගමන් කළ හැකේ අපොස උසස් පෙළ විභාගයේ පෙනී සිටින සිසු සිසුවියන්ට ඔවුන් සමග ගමන් කරන දෙමව්පියන්ට හා ගුරුවරුන්ට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඇඳිරි නීතිය පනවා ඇති කොළඹ කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල සුදුසු කම්ලත් ජනතාවට මෙවරත් රුපියල් 5000ක දීමනාව ලබා දෙන බව ආර්ථික පුනර්ජීවනයේ හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ආසාදිතයන් සහ ආශ්‍රිතයන් නිවෙස්වල නිරෝධායනය කිරීමට රජය මේ වන විට තීරණය කර තිබෙනවා. ඔවුන් සඳහා රුපියල් 10000ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබා දීමටද දැන් කටයුතු කරන බවයි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් නොලැබෙන සහ ඇඳිරි නීතිය සහ ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා රුපියල් 5000ක දීමනාව ලබා දෙනු ඇති. කළුතර ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක තුනේ සුදුසුකම් ලත් පවුල් වලට රුපියල් 5000 ලබා දිය යුතුය තියෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් පැත්තෙන් විදුලිය, ජලය, ඉන්ධන සහ ගෑස් වගේ දේවල් අඛණ්ඩව පවත්වා ගැනීම යාම සඳහා ගියවර වගේ සියලු කටයුතු සම්පාදනය කරලා තියෙනවා ඒ ආයතන. සියලුම ආයතන පවත්වාගෙන යන්න පුළුවන් තරම් උදව් කරන්න ඕන මේ සෞඛ්‍ය නීති අනුව. ඒක නිසා කිසිම කෙනෙක්ට රැකියා අහිමිවීමක් නොවන විදියට වග බලා ගන්න ඕන.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර ග්‍රාමීය කමිටු හරහා ජනතාවට සහන සැලසීමට කටයුතු කරනවා. නව නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ග්‍රාමීය කමිටු වලට පැවරෙන බවයි වැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. පසුගිය කාලය තුලදී රජයක් ලෙසගත් වැඩපිළිවෙල නිසා අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව COVID-19 අර්බුදය හමුවේ ඊට සාර්ථකව මුහුණ දුන් බවද ඒ මහතා පෙන්වා දුන්නා. ජනතාවට සහන ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයේ ඔස්සේ අවශ්‍ය වූහොත් අමතර ප්‍රතිපාදන සැපීමටද සූදානම් බවයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය ජීවනෝපාය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද අවධාරණය කෙරුණා. පවතින තත්ත්වය හමුවේ රටේ ණය වාරික ගෙවා ගැනීමට රජයට නොහැකි වෙතැයි විරුද්ධ පාක්ෂිකයන් සිතුවද ඩොලර් බිලියන 4.2ක ණය වාරික ගෙවා අවසන් කිරීමට වත්මන් රජය සමත් වූ බවද ඒ මහතා හෙළි කළා. පසුගිය මාසයේ අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 900ක් වී තිබෙනවා. අනිත් පළාත් වැහුවොත් එහෙම ආයිත් මේ ඒ කඩාවැටෙන ජීවිත නැගිටවන්න හරි අමාරුයි. අපිට බොහොම පහසුයි කියන්න ඇඳුරි නීතිය දානවයි කියලා ඒ එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන අයට නැවත ඒ රැකියාව මේ ඇඳුරි නීතිය ඉවත් කරයි කියලා ඉබේම ඒක පටන් ගන්න බෑ. මේ දින 7 සම්පූර්ණයෙන්ම හරියට හිටියොත් හරියට මේක ක්‍රියාත්මක කරොත් අපිට මේ රෝගය මෙතනින් පැතිරෙන එක වළක්වා ගන්න පුළුවන් කියලා තමයි සෞඛ්‍ය බලධාරීන් කියන්නේ. සම්පූර්ණයෙන්ම රට කොවිඩ් වසංගතයෙන් මුදා ගැනීමේ අරමුණ ඇතුව රජය කටයුතු කරන බවද ඒ මහතා අවධාරණය කළා. ජාතික අපේක්ෂා මල්පල ගන්නොමින් බිහි වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අදට වසර 4ක් සපිරෙනවා. ශ්‍රී ලංකේය දේශපාලනයේ ඉතිහාසගත සනිටුහනක් තිබූ දේශපාලනික විප්ලවයක සිව් වසරක ගමන් මඟ පිළිබඳ විවරණයකුයි මේ. මෙරට දේශපාලනයේ එදා මෙදාතුර බිහිවුණු අසහාය නායකයා ලෙස ජන හදවත් තුළ සදා තනිකව නිදන්ගත වී සිටින මහින්ද රාජපක්ෂ නම් වූ ඒ මිනිසා එදා 2015 ජනවාරි 9 වනදා අරලියගහ මන්දිරයට සමුදුන්නේ ජය පරාජය හොඳින්ම විඳදරාගත් ශක්තිවන්තයෙකු ලෙසයි. මැදමුලට ගිය ජනහදේ නායකයාණන් යලිත් මේ රටට නායකත්වය දේවියයි කිසිවෙකුත් නොසිතන්නට ඇති. ජයග්‍රහණයට පියවරුන් රසක් සිටියත් පරාජයේ පීතෘත්වය බැසිල් රාජපක්ෂ මහතාටම බැර වුණා. තම සහෝදරයාවත් රටත් පරාජයට පත් කර රටින් පැන ගියායයි බැසිල් රාජපක්ෂයන්ට දොස් පරොස් චෝදනා නැගෙන්නට වුණා. මහින්ද ආගමණයට යලි දේශපාලන ന്യാයපත්‍රය සැකසෙද්දී කවුරුත් නොදන්නා දෙයක් රටින් බැහැරව සිදුවෙමින් තිබුණා. ඒ අලුත් පක්ෂයක්, අලුත් ගමනක්, අලුත් වැඩපිළිවෙලක් සැකසීමයි. දේශපාලන ඉව ඉතාම හොඳින් ඇති බැසිල් රාජපක්ෂයන් අනාගත සැලසුම් සකස් කිරීම ආරම්භ කළා. යලිත් මෞබිමට ආ බැසිල් රාජපක්ෂ මහතා යහපාලකයන්ගෙන් දුක් ගැහැටවලට මුහුණ දුන්නේ ඒ කිසිම දෙයක් තඹ දොයිතුකටවත් ගණන් ගන්නේ නැතිවයි. උසාවි ගානේ, හිරගෙවල් ගානේ කොතරම් රස්ත්‍යාදු කෙරෙව්වත් වද වේදනා දුන්නත් නොසැලුණු ඔහු දැවැන්ත විප්ලවයකට සනිටුහන තැබුවා. සලකුණක් රූපයට නැගුණා. ඒ පොහොට්ටුවයි නමක් පට බැඳුණා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. හතර වටින්ම ගලාගෙන ආවේ මල් වරුසා නෙවෙයි, ගල් වරුසායි. අලුත් පක්ෂ හදලා මොනව කරන්නද? පක්ෂ හදලා එන්න බලන්න. සිද්ධ වෙන්නේ පාරවල් දිගේ ඇවිදින්නයි. මේ සියල්ල හොඳින් අසාගෙන සැලැස්ම ක්‍රියාත්මක කරපු මහින්ද බැසිල් සුසන්යෝගය කිසිදා කිසි කලෙක Taman හැර නොගිය ජනහිතකාමී අතලොස්සක් එක්ක විප්ලවයට මුලපිරුවා. ඒ හරියටම මීට අවුරුදු 4කට කලින් අද වගේම දවසක ශ්‍රී ලංකේය දේශපාලනයේ අලුත්ම පක්ෂය බිහි වුණා. කුරහන් පාට පක්ෂයට උරුම වෙද්දී නෙළුම් පොහොට්ටුව නොමැකෙන ලකුණ වුණා. පොහොට්ටුව දිහා සැකෙන් අවිශ්වාසයෙන් බලපු උදවිය මහින්ද සුලඟත් සමගම පොහොට්ටුව වටේ කෙමෙන් කෙමෙන් එක්රොක්ුණා. දේශපාලනයේ නිහඬ විප්ලවවාදියා බැසිල් රාජපක්ෂයන් නෙළුම් මාවතේ නෙළුම් පොහොට්ටුවේ කාර්යාලයට වී දිවාරෑ බලන්නේ නැතුව සැලසුම් සකස් කළා. 2017 මැයි පළමුවෙනිදා මහින්ද බැසිල් සුසන්යෝගයේ තරමත්
බෝට්ටුවේ ශක්තියත් රටට විතරක් නෙවෙයි ලෝකයටම දැක ගන්න පුළුවන් වුණා. ඒ ගෝල්ෆේස් පිට්ටනියට ගැලූ ලක්ෂ සංඛ්‍යාත මහා ජනගඟ නිසායි. විරුද්ධවාදීන් සලිත කළ ඒ මහා ජනගඟ ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ අපූර්වතම ඉඟිය කාට කාටත් කියලා දුන්නා. 2018 පොහොට්ටුව විකසිත වුණු අවුරුද්ද වුණා. පෙබරවාරි 10 වෙනිදා ආසියාවේ කුළුඳුල්ම පක්ෂය ඡන්දයකට ඉදිරිපත් වුණා. ඒ පළාත් පාලන ඡන්දයයි දේශපාලන විචාරකයන් ගණන් හිලව් හදද්දී පොහොට්ටුවේ ඉරණම ගැන අනාවැකි කියද්දී ඒ සියල්ලම උඩු යටිකුරු කරන්නට බැසිල් රාජපක්ෂයන්ගේ දේශපාලන සැලැස්මට උපරිමයෙන් පුළුවන් වුණා. විරුද්ධවාදීන් මවිත කරමින් දේශපාලනයේ ලදරුවෙකු වූ පොහොට්ටුව ඉතිහාසගත දැවැන්ත ජයක් ලැබුවා. ගමනක ඇරඹුම එළවුණා. ජනහිතකාමී නායකයන් ඊළඟ මෙහෙයුමට හොඳ බඳගත්තා. ඒ 2019 ජනාධිපතිවරණයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැත්තට නැති කරන්නට ආණ්ඩුවක් හැටියට යහපාලන ආණ්ඩුව කරන්න පුළුවන් හැමදේම කළා. එදා පාලකයන්ට තිබුණේ රට හදන සැලැස්මක් නෙවෙයි පොහොට්ටුව විනාශ කරන සැලැස්ම පමණමයි. හැබැයි මේ සියල්ල අතරේ නොසලුණු දේශපාලන මහමුලකරු බැසිල් රාජපක්ෂයන් ජනාධිපතිවරණයට නියම සැලැස්මක් සකස් කළා. රටම ඉල්ලපු සැවම බලාපොරොත්තු වුණු රටේ ඉදිරි ගමනේ නියමුවානන් ජනපති සටනට නම් කළා. ඒ මේ රට කුරිරු ත්‍රස්තවාදයෙන් මුදා ගන්නට ස්වකීය නායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂයන් මේ රටේ ජනතාව අලුත්ම පක්ෂයේ අලුත්ම අපේක්ෂකයාට 2019 නොවැම්බර් 16 වෙනිදා රටේ බාරකාරීත්වය පැවරුවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැති දුන් ඓතිහාසික ජයක් ලැබුවා. දැන් ඉතින් මගේ වැඩේ ඉවරයි කියලා පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂයන් වැඩේ අතහැරියේ නැහැ. දෙවැනි මෙහෙයුම ඇරඹුණා ඒ 20/20 පාර්ලිමේන්තු මැතිවරණය. සැවම එක්ුණා සංඝ වෙදගුරු ගොවි කම්කරු පංචමහා බලවේගය පොහොට්ටුවට ශක්තියක් වුණා. රටේ ජනහිතකාමී නායකයාණන් යලි මේ බිමේ අගමැති ධෝරයට පත් කරමින් මහා මැතිවරණයෙන් 3/2 බලයකට හිමිකම් කියමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන ඉතිහාසයේ අලුත්ම පිටුවක් සනිටුහන් කළා. අවුරුදු 40කින් කෙරෙන දෙයක් අවුරුදු 4කින් කරලා පෙන්වන්න පොහොට්ටුවේ නායකයන්ට හැකියාව ලැබුණේ ජනතාව ඒ නායකයන් කෙරෙහි තිබූ අසීමාන්තික විශ්වාසය නිසායි. රාජපක්ෂලාට ආයේ මේ භූමියේ කිසිම ඉඩක් නැහැ කියපු සමහරක් දෛවඥයන්ගේද දේශපාලන විචාරකයන් යයි කියාගන්නා උදවියගේද නිර්වත හෙලි වුණා. ආමග ඉතාමත් කෙටි. එහෙත් යා යුතු මග ඉතාමත්ම දුරයි. අවුරුදු 4කින් විකසිත වුණු පොහොට්ටුව මේ රටේ ජනතාවත් රටත් සෞභාග්‍ය කරා ගෙන යන බව නම් සක්සුදක්සේ පැහැදිලියි. ලෝක දේශපාලන ඉතිහාසය ලියවෙන මොහොතක් මොහොතක් පාසා ශ්‍රී ලංකාවට වෙන් කර ඇති පිටුවේ කිසිදා කිසි කලෙක නොමැකෙන සටහනක් ඇත. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසියම් පුද්ගලයන් පිරිසක් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන හොරොප්පු සාදා විකුණන බවට කරුණු හෙළිවි ඇතැයි නීතිපති දපුල දෙලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් මකින් දැනුම් දී තිබෙනවා. දේශපාලන බලය පෙන්වමින් බලහත්කාරයෙන් මෙලෙස හොරොප්පු සාදා ඉඩම් විකිණීමට ඔවුන් උත්සාහගෙන ඇති බවයි නීතිපතිවරයා සඳහන් කරන්නේ. එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු, ඩෙක්ස්ටර් අජිත් බාලසූරිය, සනිත් සංජීව් වීරරත්න හා මොහමඩ් මසාහිර් මොහමඩ් නස්රුදීන් යන අයට එරෙහිව මෙලෙස චෝදනා එල්ල කර තිබෙනවා. CCTV දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරු අනුව මෙම කරුණු හෙළි වී ඇති බවයි නීතිපතිවරයා සිය ලිපියෙහි දක්වා ඇත්තේ. අදාළ වීඩියෝ දර්ශනවල CD තැටියක්ද වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට දප්පුලිත ලිවේරා මහතා කටයුතු කර තිබෙනවා.
නෙක්ස්ට් අජිත් බාලසූරි නෙමෙත හම්බන්තොට නගරාධිපතිවරයා වන එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු යන අයට ව්‍යාජ ඔප්පු සාදා දෙන බවත් එම ඉඩම්වල එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු සිය පෞද්ගලික ආරක්ෂක සේවා යොදවන බවටත් චෝදනා එල්ල කර තිබෙනවා. මෙම දර්ශනවලින් අනාවරණය වන කරුණු නිර්ව්‍යාජ කරුණු දෙයන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කරන ලෙසයි ඔහු වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ. ඇඳිරිනීතිය පවතින කාල සීමාව තුළ බස්නාහිර පළාතේ පාරිභෝගිකයන්ට ලිට්‍රෝ ගෑස් නිවසටම සැපයීමට වැඩපිළිවෙලක් යොදා තිබෙනවා. 13/11 දුරකථන අංකයේ ඇමතීමෙන් නියෝජිතින් මගින් ලිට්‍රෝ ගෑස් නිවසටම ගෙන්වා ගැනීමේ සේවාව ලබා ගැනීමට හැකි වෙනවා. ඊට අමතරව ලිට්‍රෝ ගෑස් හෝම් ඩිලිවරි ජංගම දුරකථන යෙදවුම ඔස්සේද ලිට්‍රෝ ගෑස් ගෙන්වාගත හැකි. පික්මී ආයතනය මගින්ද තෝරාගත් ප්‍රදේශයන් සඳහා ලිට්‍රෝ ගෑස් නිවසටම ගෙන්වාගත හැකි වෙනවා. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම තම දෛනික පිරවීම හා බෙදාහැරීම් සාමාන්‍ය පරිදි සිදු කරන අතර ගෑස් තුග අවශ්‍ය තරම් පවතින බවද එම සමාගම නිවේදනය කළා. සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.